में टूल्स टिप्स। අද අපි කතා කරමු චාකෝල් මීඩියම් එක ගැන. අදත් මම අත්‍යවශ්‍යම කාරණා ටික චැප්ටර්ස් වලට බෙදලා මේ තැන් තැන් වලින් ටයිම් ස්ටැම්ප් විදියට දාලා තියන්නම්. එතකොට ඔය කට්ටයන්ට පුළුවන් මුළු වීඩියෝ එකම ඉවරකම් බලන්නේ නැතුව අත්‍යවශ්‍යම කාරණාව තෝරලා බේරලා බලා ගන්න. මේ වෙනකන් ඔයා මේ වීඩියෝ එක බලන් හිටියේ AL කලාකාරයා YouTube channel එක subscribe කරලා නෙමෙයි නම් දැම්මම ගිහිල්ලා අපේ channel එක subscribe කරලා එන්න. subscribe කරාට පස්සේ ඔයාලට එහා පැත්තෙන් bell icon එකක් එයි. ඒ bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි video එකක් දැම්මම ඔයාට ඒ වෙලෙම වගේ notification එකෙන් notify කරනවා අපි video එකක් දැම්මා කියලා. එතකොට ඔයාට අපේ videos miss කරගන්න නැතුව බලන්න පුළුවන්. අද මං ගෙනාවු මේ video එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. තව යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න මේ වීඩියෝ එක ගැන සහ අපේ channel එක ගැන ඔයාලට අදහස් යෝජනා චෝදනා මොන හරි තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාලා තියන්න ඔයාලගේ ඒ comment එක අපේ channel එකේ growth එකට ගොඩක් වැදගත් අත්තටම මොනවද මේ චාකෝල් සරලවම ගත්තොත් චාකෝල් කියන්නේ අඟුරු වල අපිට අඳින්න drawing චාකෝල් නිපදවන්න ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සඳහා ශාක වර්ග තුනක් පාවිච්චි කරනවා පළවෙනි එක විලෝ චාකෝල් හදන්න විලෝ ගස් පාවිච්චි කරනවා දෙවෙනි එක ෆයිනස් චාකෝල් හදන්න ෆයිනස් ගස් පාවිච්චි කරනවා තව වයින් චාකෝල් හදන්න මිදිවැල් පාවිච්චි කරනවා අතරම ගත්තොත් මේ චාකෝල් මාධ්‍ය අයිති වෙන්නේ කාබනික වියලි මාධ්‍ය ගණයට. චාකෝල් මාධ්‍ය ගොඩක්ම සුදුසු වෙන්නේ රෆ් මතු පිටක් තියෙන කඩදාසි වලට. සුමුදු මතු පිටක් තියෙන කඩදාසි වලට එච්චරම ගැලපෙන්නේ නැහැ. හැබැයි ආටිස්ගේ වමනාවට එයාට කැමති විදියකට කැමති මතු පිටක් තියෙන කඩදාසියක් පාවිච්චි කරන්න ඉදහස තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට චාකෝල් විවිධාකාරයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට චාකෝල් විවිධ වර්ගවලට වර්ග කරන්න පුළුවන්. ඉස්සර වෙලාම අපිට චාකෝල් වර්ග කරන්න පුළුවන් හදලා තියෙන ලී අණු. ඒවා අපි වර්ග කරනවා ෆයිනස් චාකෝල්, විලෝ චාකෝල් සහ වයින් චාකෝල් විදියට. ඩ්‍රෝවින් චාකෝල් සිත්තරෙක්ට අඳින්න පුළුවන් විදියට හදලා තියෙන ක්‍රමයේ අණු අපිට වර්ග කරන්න පුළුවන්. නැචරල් චාකෝල්, කම්ප්‍රෙස් චාකෝල්, චාකෝල් පෙන්සල්, චාකෝල් පවුඩර් නැත්නම් ඩස්ට් එක ලික්විඩ් චාකෝල් අලුත්ම එක චාකෝල් ක්‍රයෝන්ස් ඔන්න ඔය විදියට අපිට චාකෝල් ටික වර්ග කරගන්න පුළුවන් දැන් අපි කෙටියෙන් හොයලා බලමු මේ චාකෝල් වර්ග මොනවද කියලා මම මේ හැම වර්ගයක් ගැනම එකින් එක වීඩියෝ සවිස්තරාත්මකව ඔය කට්ටියන්ට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා එතකොට අපිට හොඳට මේ චාකෝල් සම්බන්ධව මේ තියෙන විශාල වපසරිය කතා කරන්න පුළුවන් දැනට අපි මතුපිටින් බලමු මේ චාකෝල් මාධ්‍ය කියන්නේ මොකද්ද කියන කතාව. නැචරල් චාකෝල් ගත්තම නැචරල් චාකෝල් තමයි ගොඩක් වෙලාවට විලෝ චාකෝල්, එතකොට ෆයිනස් චාකෝල්, වයින් චාකෝල් කියලා තුනකට බෙදෙන්නේ. මේ නැචරල් චාකෝල් කියන්නේ තනිකරම අතු කොටස්. ඒ කියන්නේ මේක තනිකරම විලෝ නැත්තම් ෆයිනස් නැත්තම් වයින්. ඒ කියන්නේ මිදි ගස්වල අතු අමුයෙන් අරගෙන පුච්චල තමයි මේ හදලා තියෙන්නේ එතනින් එහාට මෙතන ප්‍රොසෙස් එකක් නැහැ මේ අමු අඟුරු කෑලි වලින් තමයි අපි මේ චිත්‍ර අඳින්නේ ඔයා ගොඩක් ඩීටේල් ඩ්‍රෝයින් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මන්නම් හිතන්නේ නැහැ මේ නැචරල් චාකෝල් ස්ටික් වලින් අපිට ගොඩාක් ඩීටේල්ස් තියෙන ඩ්‍රෝයින් එකක් කරගන්න පුළුවන් කියලා මේකෙන් කරගන්න පුළුවන් අපිට රෆ් ස්කෙච් එකක් නැත්නම් රෆ් ඩ්‍රෝයින් එකක් විතරයි හැබැයි ගොඩක් ආටිස්ටික් ෆීල් එකක් තියෙන ආටිස්ටික් ලුක් එකක් තියෙන හොඳ නිමාවක් තියෙන චිත්‍රයක් අපිට නිම කරගන්න පුළුවන් මෙන්න මේ නැචරල් චාකෝල් ස්ටික්ස් පාවිච්චි කරලා ඊළඟ එක මෙන්න මේ කම්ප්‍රෙස් චාකෝල් මේ කම්ප්‍රෙස් චාකෝල් හදන්න පාවිච්චි කරන්නේත් නැචරල් චාකෝල්ම තමයි ඒක පවුඩර් එකක් වෙනකන් කුඩු කරලා අන්තිමට ඒකට බන්ධකාරකයක් විදියට ගම්හරේ වැක්ස් හරි පාවිච්චි කරලා මේක බන්ධනයකට ලක් කරනවා
ඒ බන්ධනයකට ලක් කරලා අධික පීඩනයකින් අච්චු වලට කම්ප්‍රෙස් කරලා අන්තිමට මේ වේලිච්ච කොටස් තමයි අපිට මෙන්න මේ විදියට කම්ප්‍රෙස් චාකෝල් විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ කම්ප්‍රෙස් චාකෝල් බොහෝ වෙලාවට soft, medium, hard විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ කම්ප්‍රෙස් චාකෝල් වලට කලර් පිග්මන්ට් එකක් දාලා තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බ්ලූ කලර් එකේ ඩීප් බ්ලූ එකක් තියෙන කලර් පිග්මන්ට් එකක් දාලා තියෙන්න පුළුවන් soft compress charcoal වලට. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ හැමෝම දන්න charcoal pencil ගැන. මේ charcoal pencil උත් compress charcoal ම තමයි. වෙනසකට තියෙන්නේ compress charcoal කූරකට ලී වලින් හදපු ජැකට් එකක් දාලා තියෙනවා. හසුරවන්න ලේසි අපිට. ඒ වගේම තමයි compress charcoal අපිට උල් කරලා ඕන විදියට කූර හීනි නිසා අපිට පුළුවන් ඕන තැනකට ඇප්ලයි කරලා ගොඩක් හොඳ නිමාවක් තියෙන ගොඩක් හොඳ ඩීටේල්ස් තියෙන චිත්‍රයක් නිමා කරගන්න. දැන් අපි බලමු මෙන්න මේ චාකෝල් පවුඩර් කියන්නේ මොනවද කියලා. චාකෝල් පවුඩර් කියන්නේ මේ නැචරල් චාකෝල්ම ඉතාම සිහින් කුඩක් විදියට වෙනකන් ග්‍රයින් කරලා පස්සේ අපිට ටින් වල දාලා පැක් කරලා එන එකක්. අපිට උනත් ගෙදර මේක හීනියට ග්‍රයින් කරගන්න පුළුවන් නම් හදාගන්න පුළුවන්. නැත්තම් අපිට අපි පාවිච්චි කරන චාකෝල් පැන්සල් උල් කරද්දී සමහරව ඒක වැලිකොලේක අතුල්ලනවා. ඒ වැලිකොලේක අතුල්ලලා ගන්න ඒ කුඩු ටික උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන් චාකෝල් පවුඩර් එක විදියට. හැබැයි මෙතන මෙහෙම කතන්දරයකුත් තියෙනවා. ගොඩක් චාකෝල් පවුඩර් වර්ග මොඩිෆයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අමතරව ඒකට තව මැටීරියල්ස් වර්ග ඇඩ් කරලා තියෙන්නේ. පිග්මන්ට් වර්ග ඇඩ් කරලා තියෙන්න පුළුවන්. තව තව අමුද්‍රව්‍ය ඇඩ් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ග්‍රයින් කරලා හදාගන්න චාකෝල් පවුඩර් එකයි කඩෙන් ගන්න චාකෝල් පවුඩර් එකයි අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් අපි කතා කරමු පොඩි අලුත්ම මාතෘකාවක් තියෙනවා ලික්විඩ් චාකෝල් කියලා එකක් ගැන. මේ ඔකටන බලා ගන්න පුළුවන් මේ දින ලික්විඩ් චාකෝල් එකක්. ලික්විඩ් චාකෝල් හරියට DSM ටියුබ් වගේම තමයි. ඒ වගේම ඇල්මිනියම් ටියුබ් එකක් ඇතුලේ එන්නේ. ඒ වගේම තමයි මේක ලික්විඩ් එකක් විදියට බන්ධකයක් එක්ක දාලා තියෙන චාකෝල් එකක්. මේක අපිට වතුරෙන් දිය කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තම අලුත්ම මාතෘකාවක්. මේක සමහර විට මම මේක කතා පටන් ගත්තේ ඩ්‍රයි මීඩියම් එකක් කියලා වුණාට මේ ලික්විඩ් චාකෝල් කියන කොටස අපිට ඩ්‍රයි මීඩියම් එකක් විදියට ගන්න බෑ. මොකද ඒක වෙට් මීඩියම් එකක්. අපි වතුරෙන් දිය කරනවා. ඒ නිසා ඒක වෙට් මීඩියම් එකක්. මේ චාකෝල් කියන පද්ධතිය ඇතුලේ මෙන්න මේ ලික්විඩ් චාකෝල් කියන කොටස අපිට වෙට් මීඩියම් එකක් විදියට පැත්තකින් දියන සිද්ධ වෙනවා. අපි ඊළඟ චාකෝල් ටයිප් එක විදියට කතා කරමු චාකෝල් ක්‍රයෝන්ස් ගැන. චාකෝල් ක්‍රයෝන්ස් හදලා තියෙන්නේ පිටිත් එක්ක චාකෝල් කවලම් කරලා. ඔකට හැමෝම දැකලා ඇති ක්‍රයෝන්ස්, මේ තියෙන ක්‍රයෝන්ස්. ඒ වගේම තමයි මේක ගොඩක් වෙලාවට කොමික් ආර්ට්ස්, එතකොට කැරිකේචර්ස් කරන කට්ටිය තමයි ගොඩක් වෙලාවට මේ චාකෝල් ක්‍රයෝන්ස් කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාට පේනව ඇති කොච්චර පුළුල් පරාසයක මේ චාකෝල් කියන මාධ්‍ය ගැන අපිට කතා කරන්න තියෙනවද කියලා. දැන් මම මෙතෙන්දි කතා කරපු නැති මම නොදන්න තවත් චාකෝල් වරයිටිස් තියෙන්න පුළුවන්. ඒ ගැන ඔයා මොනව හරි දන්නව නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අපි එතෙන්දි ඒ ගැන කතා කරමු. ඔයා දන්නවද චාකෝල් මකන්නේ කොහොමද? චාකෝල් කියන්නේ අඟුරු, අඟුරු කියන්නේ කාබන්. මේක පොඩ්ඩක් මකන්න අමාරුයි. සාමාන්‍යයෙන් චාකෝල් මීඩියම් එක පිහිදාලා දාන්න පුළුවන්. නැචරල් චාකෝල්, අනිත් චාකෝල් වර්ග පිහිදාලා දාන්න බෑ, අමාරුයි. කම්ප්‍රෙස් චාකෝල් පිහිදාලා දාන්න බෑ. හැබැයි අපිට මේ චාකෝල් සාමාන්‍ය මකනයකින් මකන්න පුළුවන්. හැබැයි 100%ක් නෙමෙයි. මෙන්න මේ නීටබල් ඉරේසර් එක. මෙන්න මේ නීටබල් ඉරේසර් එකෙන් අපිට චාකෝල් සාමාන්‍යයෙන් සාර්ථකව මකා ගන්න පුළුවන්. ඔයා නීටබල් ඉරේසර් එක ගැන දන්නේ නැත්නම් මෙන්න මේ තියෙන කාඩ් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මම නීටබල් ඉරේසර් එක ගැන කරපු රිවියුඩ් වීඩියෝ එක බලන්න. එතනින් පුළුවන් ඔයාට නීටබල් ඉරේසර්ස් ගැන හැම දෙයක්ම වගේ දැනගන්න. ඒ දැනගෙනත් මදි නම් එතන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි එතෙන්දී ඒ ගැන විස්තර කතා කරමු. චාකෝල් එකෙන් ඩ්‍රෝවින් එකක් කරාට පස්සේ එතනින් ඔක්කොම වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඇන්දට පස්සේ මොකද අපි කරන්නේ? චාකෝල් වලින් ඩ්‍රෝවින් එකක් කරාට පස්සේ අපි ඒ ඩ්‍රෝවින් එක ෆික්ස් කරනවා. සාමාන්‍යයෙන් කම්ප්‍රෙස් චාකෝල් වලින් හරි චාකෝල් පැන්සල් වලින් හරි නැත්නම් ලික්විඩ් චාකෝල් වගේ ඒ වගේ ටයිප් එකකින් අපි චිත්‍රයක් ඇන්දොත් ඒක ෆ්‍රේම් එකක් දාලා එතනින් වැඩ ටික නවත්තන්න පුළුවන්. හැබැයි
ඔයා චිත්‍රය ඇන්දේ නැත්නම් ස්කෙච් එකක් මොකක් හරි කරන්නේ නැචරල් චාකෝල් පාවිච්චි කරලා නම් ඒ චිත්‍රය නැත්නම් ස්කෙච් එක කාලයක් තියාගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයා ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න ඕන ෆික්සේටිව් ස්ප්‍රේ එකක් ඔයා පාවිච්චි කරේ නැති වුණොත් වෙන්නේ ටික දවසක් යනකොට ඔයා චිත්‍රයට ඇඳපු ඒ ඔක්කොම චාකෝල් පාටිකල්ස් ටික ඔයා ඇඳපු කඩදාසියෙන් ඉවත් වෙලා ඒ කියන්නේ හැලිලා තියෙන්න පුළුවන්. එතකොට එතන චිත්‍රයක් ඉතුරු වෙන්නේ නැහැ. පෞද්ගලිකව මගේ චිත්‍ර දෙක තුනකටම ඔයා හානිය සිද්ධ වුණා. ඔයා චාකෝල් එකක් කොහොමද ෆික්සේටිව් කරගන්නේ? නැත්නම් ඔයා ෆික්සේටිව් ස්ප්‍රේ එක ගැන දන්නේ නැත්තම් මෙන්න මේ ෆික්සේටිව් ස්ප්‍රේ එක ගැන මම කරපු රිවියුඩ් වීඩියෝ එකක් තියෙනවා. ඒක මෙන්න මේ කාඩ් එකට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්. බලලා ඔයා නොදන්න දෙයක් තා තියෙනවා නම් මොන හරි මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මං ඒ වෙනුවෙන් තව වීඩියෝස් කරලා දාන්නම්. කොහොමත් ඉස්සරහට මෙන්න මේ ෆික්සේටිව් එක ගැන තව වීඩියෝ එකක් එන්න තියෙනවා. මේකේ හොඳ සහ නරක ගැන කියලා. ඒ වගේම තමයි අපිට චාකෝල් මාධ්‍යෙන් චිත්‍රයක් අඳිනකොට අපිට පේපර් එකක් විදියට ටෝන් පේපර් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන ටෝන් පේපර්ස් පාවිච්චි කරලා ඊට පස්සේ සුදු පාට වයිට් චාකෝල් පාවිච්චි කරන්න පුළුවන් අපිට. වයිට් චාකෝල් එකයි බ්ලැක් චාකෝල් එකයි ටෝන් පේපර් එකයි එකතු කරලා අපිට හොඳ කොන්ට්‍රාස්ට් එකක් තියෙන චිත්‍රයක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ නිමාවක් තියෙන චිත්‍රයක් හදාගන්නත් පුළුවන්. මං හිතනවා වයිට් චාකෝල් වෙනුවට සොෆ්ට් පැස්ටල්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් සුදු පාට සොෆ්ට් පැස්ටල් එකක් පාවිච්චි කරගන්න පුළුවන් නම් අපිට ඒක තව සාර්ථකයි. මොකද මම පෞද්ගලිකව පාවිච්චි කරලා තියෙන නිසා. ඔයාලට සොෆ්ට් පැස්ටල්ස් ගැනත් දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලට කළු පාට චාකෝල් විතරක් නෙවෙයි තව ගොඩක් වර්ණ තියෙන කලර්ඩ් චාකෝල් බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මන්නම් දැකලා තියෙන මොනෝක්‍රෝම් කලර්ස් තියෙන ඒවා. ඒ ගැනත් මම වීඩියෝ එකක් කරන්නම්. එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපේ channel එකේ තවත් ගොඩක් වීඩියෝ වර්ග තියෙනවා. ඒ වගේම තමයි දැනට මට මතක විදියට වීඩියෝ 50කට අධික වීඩියෝ ප්‍රමාණයක් අපේ channel එකේ තියෙනවා. ඔයා බලලා නැතුව ඇති. මීට කලින් කරපු review එකක් තියෙනවා. ඒකත් බලන්න. තව චිත්‍ර අඳින වීඩියෝස් ගොඩක් තියෙනවා. විවිධ මාධ්‍යයන්ගෙන් චිත්‍ර අඳින වීඩියෝස් තියෙනවා. ඒවත් බලන්න. බලලා කමෙන්ට් එකක් දාලා අපිට පොඩි සපෝට් එකක් දෙන්න. ඒක ඔයාට සපෝට් එකක් වෙයි ඔයාගේ ඉදිරි සිත්තර ගමනට. මොකද මම ඉන්නවා ඔයාලට උදව් කරන්න. එතකොට ඔයාට දැනුමෙන් සම්බන්ධ කරන්න මම සහ තව සිත්තරු පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට තවත් සිත්තරුන්ව දායක කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් වලට. එහෙනම් මෙච්චරලා ලෝක අමාරුවෙන් මේ වීඩියෝ එක බලන් හිටපු ඔය කට්ටියට බොහොම ස්තුතියි. මම ජනිත්. පාවිච්චි කරනවා දෙවැනි එක ෆයිනස් චාකෝල් හදන්න මැස්සා. දෙවැනි එක